ඔබවටා හිරු න්‍යෂ්ටිකාවී කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන යාම හේතුවෙන් පාකිස්තානය දිනක ලොව භයානකම රාජ්‍යයක් බවට පත්වීමේ දැඩි ඉඩක් පවතින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියා. මෙම ප්‍රකාශය සත්‍ය වශයෙන්ම මිනිසුන් නොමග යවන ප්‍රකාශයක් බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර තිබුණා. එවන් පසුබිමක එරට විදේශ කටයුතු අමාත්‍ය බිලාවල් බූතෝ විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයාට විශේෂ කැඳවීමක් ජනප්‍රියත්වයට පත් වූ කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ සමාජිකයින්ට දකුණු කොරියාවේ යුද හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අනුව ප්‍රථමයෙන් මෙම සංගීත කණ්ඩායමේ ජීන් නම් සමාජිකයා හමුදා සේවයට එක්වීමට නියමිත බවටයි සඳහන් වන්නේ. ඒ අනුව හමුදා සේවයට එක්වන 29 හැවිරිදි ජීන් වසර දෙකක කාලයක් සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වීමටද සිදුවනු ඇත. ඉහළ යන ජීවන වියදමට එරෙහිව ප්‍රංශයේ පැරිස් සගනුවර දහස් සංඛ්‍යාත ජනතාවක් වීදිබස විරෝධතාවල නිරත වනවා. මෙම විරෝධතා සඳහා වාමාංශික පක්ෂ නායකයෙකු වන ජෝන් ලුක් සහ මේ වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී ඇනි එර්නොක්ස්ද සහභාගී වී සිටීම විශේෂත්වයක්. ඔබ වටා හිරු